ශිහන් ඇයි සහන්ගේ ගානයට මනාපයක් පල නොවන්නේ? දැංහිත නැද දහන්න සහන්ට වෝට් කර නැත කුෂාන් ඉස්සරහටගෙන යන්න ඕන කමට වගේ කිය. මගේ ප්‍රශ්න ඇතුළ ඒකත්තේ නවා. ප්‍රභාත්තම වෝට් නොකර ඉද ඇහු වෙන හැ මට සහන් ප්‍රබුද්ධව ගෙන යන්න ඕන කමටද මං ප්‍රභාත වෝට් කරේ නැත්ත කියන හැබැයි මගේ කෙනෙක්ට වෝට් නොකර ඉද්දී එහෙම අහන් නැතුව ඉන්නත් පිට කෙනෙක්ට වෝට් කරද්දි මගේ කෙනාව ගෙන යන්නද වෝට් කරන්න සහ වෝට් නොකරන්න කියන ගහන එකට මං විරුද්ධයි. ඔව් මම මේ ප්‍රශ්නේ ඇත්තටම ඇහුවේ මට දැනෙච්ච විදිහට මට දැනුණා සහන් හොඳට ගායනා කළා කියලා මගේ දැනුමේ හැටියට මට ඇහිච්ච විදිහට. හැබැයි අර ඉස්සලා කතා කරපු ජවය පැකේජ් එක සහ ඒ විශ්වාසය ඇතුලේ මට හිතුණා සහන් මීට වඩා ඔහුගේ වපසරිය හදා ගන්න ඕන කියලා. එතනදී මං ඉස්සරහෙන් තියන් කුෂාන්ව ඒ නිසා මං කුෂාන්ව ඉදිරියට ගෙනියනවා සහන්ට වෝට් නොකර. නිරෝෂ ඇතර මේක පොඩි සංවේදී තැනක්. අර ශිහාන්ම දවසක කියනවා මේ අපිට දරුවෝ ටිකක් බාර දීලා මේ හොඳම කියන්නේ දරුවන්ට සලකන විදිය කියන අම්මා තාත්තලා වගේ තමයි මෙතන අපි වැඩ කරන්නේ. අපිට දැනෙනවා අපිට දුක හිතෙනවා. මන් දන්නවා ශිහාන්ට දුක හිතිලා තියෙනවා ගොඩක් දැන්. දුක හිතෙන්නේ අපි කුණු රස තියෙන තැන් විතරක් අපිට වුණා නෑ අපිට දෙපැත්තම තියෙනවා. එහෙම අපිට හැම වෙලාවෙම නෙගටිව් විතරක් කතා නොකර පොසිටිව් කතා කරන්න පුළුවන්. මෙතන දුක හිතෙන්නේ නෑ. දුක හිතනවා කියන්නේ මේ හැම ළමයා ගැනම දුක හිතනවා. ඔව් දුක හිතෙනවා. නමුත් අපිට හාරවුසා කතා කරන්න තියෙන්නේ අපිට තියෙන අවුලන්න සහ කුණු රසය විතරද? මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කුණු රස විතරද? එහෙම එකක් නෑ. අපිට කතා කරන්න පුළුවන් හැම වෙලාවෙම පොසිටිව්. මේ මිනිස්සෙක් හරි ගැහණියක් හරි වැඩක් කරන්නේ තීරණයක් ගන්න හැම වෙලාවෙම හොඳ දෙයක් බලාපොරොත්තුෙන් කියන එක ගැන විතරක්. මට තියෙන ප්‍රශ්නේ ඒකයි. මට ඇත්තටම දුක හිතුණා ඒ ප්‍රශ්නෙට. සාරංග. ඒ ප්‍රශ්නෙට දුක හිතුණේ ප්‍රභාත් මගේ ප්‍රියතමයෙක්. එතකොට ප්‍රභාත්ට මම වෝට් කරන්න නැතුව ඉද්දී එතකොට මම ඒක කරේ සහන් ප්‍රබුද්ධ ඉස්සරහට ගෙනියන්නද? නෑ මම කියනවා මෙතන ඉන්න පුළුවන් අනිත් කණ්ඩායමේ අපේ හිරුතරුව. ඔහුට මගේ හත ප්‍රශ්නයක් වෙන නිසා තමයි මගේ ප්‍රියතමයාට මම වෝට් නොකරන්නේ. හැබැයි මේ තැනේදී ශිහාන් මම පැහැදිලිව ප්‍රභාත්ගේ විශ්වාසයක් නොදුටුව නිසා මම කෙලින්ම ඔබෙන් ඇහුවා. හැබැයි ඒ කාරණාව කියලාම. හැබැයි කුෂාන්ට වෝට් නොකර ඉද්දී වා මගෙන් අහනවා කුෂාන්ට වෝට් නොකරන්නේ. නෑ ඔබ සහන් ප්‍රබුද්ධ එන නිසාද කියලා. නෑ නෑ සහන් ප්‍රබුද්ධ එන නිසා නෙමෙයි කුෂාන්ට වෝට් නොකරුවේ. මට වාගෙන් අහන්න බෑ කුෂාන් ගායනා කරද්දී ඔබට මොකද හිතුනේ කියලා. හැබැයි මම කියන්නේ ප්‍රශ්නයක් සහ උත්තරයක හැම වෙලාවම නෙගටිව් විතරක් නැතුව පොසිටිව්ම ගන්න පුළුවන් නම් හැම ක්‍රියාවකම හොඳ දෙයක් තියෙනවා. නැ කුෂාන්ගේ ගායනේ ඔබ අහගෙන ඉඳිද්දී ඔබේ ඊටාම ඔය කියන පොසිටිව් එක තිබුණා. හැබැයි ඒ පොසිටිව් හරි ඒ පොසිටිව් එක ඒ පොසිටිව් එක ආපු නිසා තමයි මම ඔහු ඉදිරියෙන් තියලා සහන් ප්‍රබුද්ධව සෝරි සහන් ප්‍රියමාල්ව ඊළඟ වටේට ගෙනියන්න ඊළඟ තරඟ වටේට ගෙනියන්න. ඔව් ඊළඟට ගායනා කරලා සහන් ප්‍රබුද්ධ ගැන සෝරි සහන් ප්‍රියමාල් ගැන කතා කරමු. සමාවෙන සහන්ලා දෙන්නෙක් ඉන්න නිසා පොඩ්ඩක් පැටලෙනවා. වෙන දෙයක් නෙමෙයි මට මේ මගේ කණ්ඩායමේ දෙන්නට වෝට් කරන්න නොලැබීම ගැන සම්බන්ධයෙන් දුක හිතිලා නැහැ. ඒක නිවැරදි කරන්න ඕනේ. නෑ 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 මම ඔයාලට මට දුක හිතෙන්නේ ගන්න තීරණය සම්බන්ධයෙන් වැරදි මතයක් නම් එළියට යන්නේ ඒක ගැන මට දුකයි.